ගරු අරියතුන් වහන්ස මම සේරි වාණිජ ජාතකයේ ඇසුරෙන් ප්‍රශ්නයක් අහන්නේ යම්කිසි පුද්ගලයෙක් තුළ ඇතිවෙන්නා වූ පටිඝානුසය එහෙම නැත්නම් රාගානුසය නෑ රේරි වාණිජ ජාතකයේ තියෙන එකක් තියෙනවා අර පාත්‍රයේට රාගයක් ආම ඒක නොලැබුණාම පටිඝානුසය පටිඝයක් ආවා ඒ පටිඝානුසය දෙකම තියෙනවා උතන පටිඝානුසය සහ රාගානුසය ඉදිරි ජාතිවලදී පුද්ගල අනන්‍යතාවයක් සම්බන්ධ කරගෙන විපාක අවස්ථාවක් වෙන්නේ කොහොමද? ඔව් දැන් සියලු ගති ඉදිරියට මේ ගති රුව හැටියට ගති රුව ගති ගුණ ගති හඬ ගති බල හැටියට ඒවා මතුවෙනවා. ඒ ගතියට අදාළ තමයි අදාළව තමයි ගති රුව ඊගාවට ලැබෙන්නේ. අපි හිතමුකෝ දැන් මේ මනුෂ්‍යෙක් වෙලා බාල වැඩ කළා. බාල වැඩ කළා. අර තෝදෙය බමුණ වගේ. මොකද උනේ තෝදෙය බමුණ මැරුණාම? අර එතනම බලු පැටියෙක් වෙලා ඉපදුනා. අන්න අර එදා කරපු බාල වැඩේ මොකද මේ මෙච්චර වස්තුව රත්තරන් තිබිලා බුදුහාමුදුරන්ට පොඩි දානයක් අත් දුන්නා. තව මේ වගේ බොහොම බාල ගති තිබුණේ. රාග දේශ මොහ ගති ඒ නිසා අර මැරෙනකොට අර තමන් තැන්පත් කරලා තිබුණ හංගලා තිබුණ ධනිය තිබුණන්නේ නොඑක් තැන්වල ඒ තැන්වල තමයි උපාදානිය තිබුණේ ගති නිමිත්ත තිබුණේ ඒවයි ඒ අනුව ගති ප්‍රතිසන්දියක් ලැබුණා ඒ ධනිය ආරක්ෂා කරගන්න ඕන නිසා එතන බල්ලෙක් වෙලා ඉපදුණා ඕක තමයි වෙන්නේ හැම දැන් එක හාමුදුරු නමක් කට හොඳ අලුත් සිවුරක් දුන්නා. අලුත් හොඳ සිවුරක්. ඒ කාලේ සිවුරු හරිම අමාරුයි. හොඳ සිවුරක් දුන්නා. මේ ආම්ද්‍රව මොකක් හරි හේතුවක් නිසා මේ ලෙඩක් හැදිලා මැරුණා. මැරෙනකොට උපාදානය කරගෙන හිටියේ මොකද්ද මේ හොඳ සිවුර. එහෙමයි. මැරෙනාට පස්සේ මොකද වුනේ මේ සිවුර මිනිකුණෙක් වෙලා ඉපදුනා. අර ගතිය ගති limit ඇතුව ගතිපත් සම්දී වුණා. ඔය හැම තැනම හැම කතාවකම කියන්නේ මේ ගතිය නිසා මේ ගති උප්පත්තිය ලැබෙනවා. ඒ වගේම තමයි ඔබ තුල රාග ගතියක් තියෙනවා නම් ඒකට තණ්හා වෙලා එතන උපදිනවා. ඔබ ගාව දේශ ගතියක් තියෙනවා නම් ඒ වෛරක්කාරයට විරුද්ධව කටයුතු කරන්න පරිගන්න එතන උපදිනවා. ඔබ ගාව මෝහ ගතියක් තියෙනවා නම් ඒ අනුව ඒ ගති ප්‍රතිසන්දිය ලැබෙනවා. එහෙමයි. මනුෂ්‍ය ගතියක් තියෙනවා නම් මනුසත්ත පටිලාභය ලැබෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වගේ යහපත් දේවල් පිළිබඳව අහල යම් දැනුමක් තේරුමක් ගත්තනම් ඒක ගැන කැමැත්තක් ඇති වෙනවා මෙතෙන්ට ආවේ ඒ වගේ පුද්ගලයෝ. දැන් මෙතෙන්ට හැම පුද්ගලයෙක්ම එන්නේ නැහනේ. මෙහෙම භාවනා වැඩසටහනක් තියෙනවා මෙහෙම මේ සාමාන්‍ය සම්මුතාගමේ නොකියන දේවල් තියෙනවා මෙහෙම දේවල් තියෙනවා කියන මිනිස්සු දන්නවා. හැබැයි ඔක්කොම එන්නේ නැහැ මෙතෙන්ට. ඇයි? ඒගොල්ලන්ට අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ වගේ දේවල් අරහම්. එහෙම නැත්නම් ඒවා නිකන් මේ විෂ කටුවක්. ඒවා කීයටවත් ගැලපෙන්නේ නැහැ. ඒවා ගැටෙන ගැටි. අර මහත්තයා කිව්වේ ඒකනේ අර එකපාරට ආව කියලා. එහෙම වෙනවා. ඒ මොකද අර ditthi gata. ditthi gahana. ditthi kaantara. ditthi visukan ditthi vippanditan ditthi sanyojana sanyuktan මේක තමයි හිත සබ්බාසෝ සංවර පරියාය සූත්‍රයේ ඔය ditthi gat වෙන එක පොඩි අම්දුරු කියයි. අරතුන් වහන්සේ මගේ ඊළඟ ප්‍රශ්නේ මිනිසා ඇතුළු ජලාභුජව ඉපදෙන සත්වයන් අන්තර්භවික ගන්ධබ්බ අවස්ථාවකදී අපි දෙන පින් අනුමෝදන් වෙන්න පුළුවන්ද? මිනිසා ආයි ප්‍රශ්නයක් අහන්නකෝ. මිනිසා ඇතුළු ජලාභුජව ඉපදෙන තිරිසන් සත්තු පවා අන්තර්භවික ගන්ධබ්බ අවස්ථාවකදී අපි දෙන පින් අනුමෝදන් වෙන්න පුළුවන්. දැන් මොකද්ද අන්තර්භවික ගන්ධබ්බ අවස්ථාව? උපදීමට කලින් දැන් කෙනෙක් මැරුණාම එහෙමයි. ජලාභුජෝනේ මෞකුසකට යන්නේ. එහෙමයි. මෞකුසකට දැන් මැරිණ ගමන්ම මෞකුසකට යන්නේ නැහැ. එහෙමයි. යන්න බොහොම අමාරුයි. ලක්ෂ ගානකින් එකනේ තමයි මැරුණ මොහොතෙම මව් කුසකට යන්නේ.
මොකද අම්මගෙන ලැහත් වෙලා නැහැ බාර ගන්න. එතකොට දැන් මේ මැරුණ මොහොතත් මව් කුසකට ඔක්කාන්ති වෙන මොහොතත් අතර වෙලාවක් තියෙනවා. ඔය අතර වෙලාවේ ඒ පුද්ගලයාගේ මනෝමය කාය අන්තර්භවික ගන්ධබ්බ. ඒ මොහොත මොකද්ද? අන්තර්භවික ගන්ධබ්බ. එතකොට මේ අන්තර්භවික ගන්ධබ්බ පුද්ගලයාට අපිට පින් දෙන්න පුළුවන්. පින් අනුමෝදන් කරන්න පුළුවන්. එහෙමයි. මොකටද ඒ අපි පිනක් දෙන්න, පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න? ඒකනේ ඔය මලබතක් කියලා මරණ දවසෙමත් ඊට පස්සේ හත් දවසෙන් උදානියක් දෙන්නේ. එහෙමයි. එතකොට අපි මේ දෙන පිනෙන් අපි පොඩි තල්ලුවක් දෙනවා. දැන් එයාගේ ගතිය අපිට හදන්න බෑ. ගතිය දැන් අපි හිටමුකෝ එයා හදාගෙන තියෙන මනුස්සත්ව ගතියක් නම් අපි දෙන පින නිසා එයා හොඳ යහපත් ධර්මයේ තියෙන හොඳ වත්කම් තියෙන මව් දෙමව්පියන්ගේ තැනකට තල්ලු කරන්න පුළුවන්. බල්ලෙක් වෙලා නම් බාල ගතිය නම් හදාගත්තේ අපිට ඒක වෙනස් කරන්න බෑ. හැබැයි අර හොඳ ඇල්ට්‍රේෂන් බල්ලෙක් වගේ හොඳ රජගෙදරකට උපදින බල්ලෙක් වගේ හදන්න අපිට අර තල්ලුවක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ තිරිසං ආත්මෙටත් ඒක අන තිරිසං ආත්මෙටත් එකයි, මනුස්ස ආත්මෙටත් එකයි, භූත පෙරේත දෙවි දේවතා කාටත් එකයි. එහෙමයි. අපිට ඒ ගතිය වෙනස් කරන්න බෑ. හැබැයි ඒ ගතියට අදාළ අර ගතිපටිසන්ධිය අපි දෙන පිනෙන් පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන්. එහෙමයි. එතකොට සාමීනි මේ භූත ප්‍රේත ආදී සියුම් ශරීර තියෙන සියලු දෙනා පරදත්තු උපජීවීන්ද? ඔව්. පරදත්තු උපජීවීන් කියන්නේ අනුන් දෙන පිනෙන් යැපෙන ජීවීන්. එහෙමයි. තමන්ටම තමන්ගේ ශක්තියෙන් හැකියාවක් නැ පින්කමක් කරගන්න. එහෙමයි. තමන්ට පින්කමක් කරගන්න බැරි සියලු දෙනාට අපි කියනවා පරදත්තු උපජීවීන්. සියලු භූතයෝ, සියලු පෙරේතයෝ, සියලු මිත්‍යා දෘෂ්ටික දෙවියෝ, රූපී බ්‍රහ්මයෝ පරදත්තු උපජීවී. ඒ සියලු දෙනා අනුන් දෙන පිනෙන් යැපෙන යාපෙන්ති. යැපෙන අය. දැන් පින්කම් කරන්න පුළුවන් කාටද? මනුස්සත්ව පරිලාභයක් ලැබෙන. මූලික වශයෙන්ම ප්‍රධාන කොටම මනුෂ්‍යයන්ට. යම් යම් තිරිසන් සත්තුන්ටත් ඒ වගේ යහපත් දේවල් කරන්න පුළුවන්. යහපත් දේවල් දැන් හරකෙක් වෙලා බොහෝ වැඩ කළා මේ ඒ වගේ නායකයෙක් වෙලා පින්කම් කරනවා. නමුත් මිනිස්යන්ට හිතලම චේතිත්වා. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. හිතලම මේ යහපත් වැඩේ මේ පින්කම කරන්න පුළුවන්. තුන් සිට පහදාගෙනම පින්කම කරන්න පුළුවන්. කුසලයේ පූර්ණ කරගන්න විදිහටම කුසලයේ පටිච්චාය නරාස පඤ්ඤෝ තත්වයට පත් කර පින්කමක් කරන්න පුළුවන්. එහෙමයි. ඒ වගේම පින්කමක් කරලා පින් දීලා පින් පවර්ලා පින් අනුමෝදන් කරලා ඒකේ මිදි නිදහස් වෙන්නත් පුළුවන්. මිනිහෙකුට. එහෙමයි. වෙන කාටවත් ඕක කරන්න බෑ. එහෙමයි. ඒකයි මිනිස් මනුස්සත්ව පටිලාභෝ පරම දුර්ලභෝ කිව්වේ ඒකයි. හටුණා රහතන් වහන්සේ ඔබතුමාට දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා, අදිෂ්ඨාන කරනවා.